ආධාර ගැටලු තියෙනවා ප්‍රශ්න තියෙනවා ආන්න අවස්ථාව තියෙනවා කාල වේලයි තියෙනවා තේරුම් ගන්න. දැන්වත් අපි නායක හඳුන්නේ ඉතින් දැන ගොඩ කාන්තාවෝ ඉතින් අපේ සමීපයට ඇවිල්ලා ගොඩක් මේ සහන ලබා ගන්න ඉතින් දැනටම කියන්න දෙරි තමයි. සාදු සාදු සාදු. එනිසා එක තවත් අපි විශේෂයෙන්ම මම දකින්න දෙයක් තමයි අපේ මෙහෙණි මහන්සලාගේ සංඛ්‍යාව වැඩි විය යුතු. නේද? තව අපිට සංඛ්‍යාව වැඩි කරගන්න ඕනේ. සංඛ්‍යාව වැඩි වෙද්දී මේ සාදු කාන්තාවෝ ගෙදරට දෙන්නයි දෙන්නේ කියනකොට එක්කෙනෙක් බුද්ධ ශාසනයේ වැඩිපුර කට්ටිය මහාන වෙන්න තියෙන ක්‍රමේ මොකක්ද? මේක පොඩි ප්‍රශ්නයක් ඔබ අහලා ඉන්න. හිතලා තියනවා ඒක. අපහම කර්ම කීපයක් තියෙනවා. කර්ම කීපයක් තියෙනවා. එක වචනකින් නිකන් උත්තර දෙන්නේ. දුකෙන් නිදහස් වෙන්න කැමතියි. දුකෙන් නිදහස් වෙන්න කැමතියි නෝ. සමහර තෙන් ගෙවල් වල දැන් ප්‍රශ්න ඇති වෙලා දුකෙන් නිදහස් වෙන්න නෙවෙයි. තාවකාලිකව හිතේ ඇති සහනය ඇති කරගන්න අය තින්නේ අවබෝධයක් නැතුව හරි දේවල් වලින් පස්සේ මම මෙහෙම හවුවත් දුකෙන් නිදහස් වීමේ කැමැත්ත තියෙන නමුත් මහාන වෙන්න මැලිය නැද්ද ඉන්නවා ඔය නොකිය මොකක්ද ගන්නද කියන්නේ ඒ බැදීම වලට අහුලා ඒක තාපර්තකින් ගෙදරින් ප්‍රශ්න තාපර්තකින් විශ්වාසයෙන් නැතිකම කියලා එකක් තියෙනවා ආකර්ෂණය අඩුයි කියලා එකක් තියෙනවා ඒක සංඝ සමාජයට පොදුයි ආකර්ෂණය සමස්ත සමාජයක් ලෙස ගත්තම සමස්ත සමාජයක් ලෙස ගත්තම ආකර්ෂණය අඩුයි දැන් අපි හිතමු උදාහරණයකට කොළඹ තියෙන ඉහළ පෙළේ පාසලක් හොඳම පාසල් ටික මේකට තියෙන ආකර්ෂණය කන්න කන්න වගේ ලැබුණොත් හොර ඔප්පුවක් කරලා හදාගන්න නේ අම්මලා දන්නවා මගේ දරුවෝ ටික මේකට යවුවොත් ජීවිතේ හරි හැබැයි අපේ අම්මලා තාත්තලාට කී දෙනෙක්ට හිතේද මගේ දරුවා මහාන කරොත් ජීවිතේ හරිද විශ්වාසයේ අඩුකම කියලා එකක් මගේ දරුවාගේ අනාගතේ කවරක් වෙයිද කියලා ප්‍රශ්න එකක් තියෙනවා සහ අර මගේ දරුවෙක් සාසනේ ඉන්නේ මගේ දරුවෝ විවෛද්‍යවරේ බලන්න ආවේ නැතත් අවුරුදු 5කට ගෙදරාවේ නැතත් හරි කැමති නේ ඉංජිනේරු කෙනෙක් නෝන ඒකට කැමති බුරුමේ කතාව වෙනස් වන්න කැමර කියනවා බුරුමේ කතාව වෙනස් බුරුමේ අම්මා තාත්තට පුතෙක් මහාන වුණා කියන්නේ අය දොස්තරලා කතා නැහැ ඒක තමයි ආඩම්බරය. ඔය පින්වතුන්ට මම කියන්න කතාවක්. අපිට උදව් කරපු මහත් එක්ක හිටියා ලතාන් කියලා ඉමුරුම නම ඌ ලතාන්. දරුවෝත් ඉන්නවා. අම්මා දැන් වයසයි. අම්මාගේ බලාපොරොත්තු මොකද්ද? මේ මහන්න හිටපු කෙනෙක් ඈ ඉස්සර මහන්න ඉඳලා සිවුර වල දැන් මහන් මෙයාල. අම්මට බලාපොරොත්තුව මැරෙන්න කලින් මේ දරුවෝත් ඉන්න පුතාව මාන වෙලා දකින්න ඕනේ. මොකද කරේ මහාන වුණා තාවකාලික නෝනවයි පැත්තකින් තියලා මහාන වුණා තාවකාලික පැවිද්දක් තියෙනවා නේද තාවකාලික පැවිද කියන්නේ බැරි වෙලා ආහාර ඒක හිටියොත් එම දිගටම ඉන්නවා කියලා අනේ සාදු සාදු මට කියන්න ඕන උනේ සමාජයේ ඇතුලේ පැවිද්දට තියෙන පිළිගැනීම සමාජයේ ඇතුලේ දුවක් මහාන වෙලා පුතෙක් මහාන වෙලා කියනකොට පුදුම ආඩම්බරයක් පුදුම පෞරුෂයක් සහ සමහර අම්මලා කියනවා අපි තියෙනවා සමහර අම්මලා නමුත් සැලකිය යුතු ප්‍රමාණයක් අපි නම් උඩින්ම කැමති මහාන වෙනවට ඉතින් මහාන වෙන්නේ නැහැ නේ දැන් අපි නම් මෙහෙමත් ඇහින්න දැන් දරුවෙක් පැවිදි වෙලා ඉන්නයි කියනවා
අනේ අනිත් දවස්වත් එනවනම් ඒත් අපිට ඒ පහන වඩ පස්සේ කාලයක් ගියාම දැනෙන එකනේ නේද මහාන වෙලා කාලයක් යනකොට දෙමාපියෝ මෑණියෝ කියනවා වගේ තේරෙනවා අනිත් දරුවට වඩා මේ දරුවගෙන් සැනසෙල්ලක් ඒ නිසා අනිත් දරුවත් මහානට කැමතියි කාලයක් යනකොට කාලයක් යනකොට කාලයක් ගියාම අර එහෙම නෙවෙයි දැන් බලන් ඉන්න අයියෝ මගේ පුතා මහාන වෙන්නේ නැහැනේ එකකින් මම අදහස් කරේ ආකර්ෂණ භාවය බලන්න අර කොළඹ තියෙන විශේෂ ඉස්කෝලේකට ළමයි කොහොම හරි දාන්න බලෙන් හරි ගිහිල්ලා දානවා වගේ කැමති මාන වෙනවට අවුරුදු 7ේදී බලෙන් එක්කන් ගිහිල්ලා මාන කරවන මාන කරවල ඉතින් ඒතෝලේදී පොඩ්ඩක් ඉන්නවා ඉතින් අම්මලා තාත්තලා ළඟින් ඉන්නවා සංස්කෘතියක් ලෙස හරි කැමති දරුවෙක් මානවට සමහර ගෙවල් තියෙනවා පින්වතුනි තාත්තා දැන් ගෙදර ඉන්නවා පෞල් ජීවිත ගත කරනවා ඉස්සරහා දින ෆොටෝ එක තමයි මහාන වෙච්ච ෆොටෝ එක අපේ නම් හංගනවානේ මහානලා සිගුරුවල කියන්නේ නැන්නේ අපි කවුරු නේද මහාන වෙච්ච ෆොටෝ එක ඉස්සරහන් තියන් ඉන්නේ දරුවට සුදුසුකමක් ඒ සාමාන්‍යයෙන් තියෙනවා තායිලන්තේම මහානලා හිටපු කෙනෙක් නම් කාන්තාව බඳින්න කැමති විවාහයට සුදුසුකමක් හරි සුදුසුකමක් හේතුව මොකද බිසිප් වල හික්මීමක් ලැබපු කෙනෙක් කියලා විශ්වාසයක් තියෙන මොකක් හරි මනුස්සයෙක්. ඉතින් මට කියන්න ඕනේ ඒ ආකර්ෂණය. මම ඒකයි අදහස් කරේ. නැතුව දැනට සේවයක් නොවනවා කියන එක නෙවෙයි. ඒ කාන්තෙන් මේ ඉන්න භික්ෂුණීන් මහන්සිලා නිසා තමයි කාන්තාව ලොකු සහනයක් බෞද්ධ කාන්තාව ලබනවා. කිට්ටු වෙනවා. ඒක ඊට වඩා විශේෂ පිරිසක් අද ඉන්නවා සමහරවිට. තව ලොකු පිරිසක් 2000ක් භික්ෂුණීන් මහන්සේලාට කරන්න අමාරු කර්තව්‍යයක් මෙතන තියෙනවා. එහෙනම් අපේ ශාසනයේ තව ප්‍රමාණයේ වැඩි විය යුතුයි. ප්‍රමාණයේ වැඩි වෙනවා කියලා ඔහේ ඉන්න අය මහාන කරගන්න එක නෙමෙයි කාරණාව. ඒකට ඇදිලා එන ආකර්ෂණීය ශාසනයක් බවට මේක පත් විය යුතුයි. ආකර්ෂණයට තියෙන මූලිකම හේතුව අපේ මෙහෙණින් වාසේ කිව්වා වගේ ආරක්ෂිත බව. මගේ දරුවට මහාන වෙලා ආරක්ෂාවක් තියනවාද? බුරුමේ ඇවිල්ලා මම ඕනෙනම් කාන්තාව දන්නවා අපේ ස්වාමීන් වහන්සේ අපි මහාන වෙන්න කැමති අපිට ටිකක් ආරක්ෂාමදි වගේ ඇතුලේ ඉන්නකොට දන්නවා ආරක්ෂාවක් තියෙනවා නමුත් පිටින් බලනකොට ටිකක් බය ගතියක් තියෙනවා අපි කාන්තාවනේ ස්වාමීන් වහන්සේ ටිකක් ගොඩාක් හිතන භික්ෂුවක් මහානවට වඩා භික්ෂුන්ටත් ඔය ප්‍රශ්නේ තියෙනවා මතක තියාගන්න භික්ෂුන්ගේ දෙමාපියෝ නිතරම හිතනකොට මහාන වෙන්න යනකොට මොකද්ද දරුවට වෙන අනාගතයේ මේ දරුවගේ සාර්ථකත්වය දරුවා සාර්ථක වෙයිද දරුවට ඉදිරියට එයිද එහෙම හිතන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ කාලෙදී ආවේ කවුද විශේෂයෙන්ම සිටුවරු සිටු සම්පත් අතහැරලා රජවරු රජ සම්පත් අතහැරලා එහෙනම් අදහස් ගන්න මොකද්ද කොච්චරනම් ආකර්ෂණීය වෙන්න ඇද්ද ශ්‍රමණ භව ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ मौलिक सिद्धांत आकर्षणीय आकर्षण बुर्वट පෙන්නන එකක් නෙමෙයි මේක සැබරිම්ම ආකර්ෂණ මොන තැනින්ද භික්ෂුව මෙහෙණින් මහන්සියෙන් ආකර්ෂණීය වෙන්නේ භික්ෂුව ගේලා සිවුර ඔසවගෙන කෑ ගැහුවම පෙළපාලි ගියාම ආකර්ෂණීයද මං කියන්නේ දොස් කියන අර්ථයෙන් නෙමෙයි මේ ආකර්ෂණීය කැඩෙන දේවල් ඒ පැවිද්දට ගැළපෙන්නේ නැති දේවල් එතකොට බණිනකොට අපිත් බණිනවනම් අපි අතර ප්‍රශ්න නැණ අපි අතර රණ්ඩු නැණ මේක පිටට ආකර්ෂණීයද නැහැ අපිට ගැඹුරුවෙන් ධර්මයේ දේශනා කරන්න තරුණ පිරිසට ධර්මයේ තේරෙන විදිහට කතා කරන්න බැරි නම් මේක ආකර්ෂණීය නැහැ ඒ නිසා ආකර්ෂණීය බව ඇති වෙන මූලික කරුණු දෙකක් මම දකිනවා මොකද්ද ධර්මඥානය ගැඹුරු ධර්මඥානය ප්‍රායෝගික ධර්මඥානය සමාජ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න සමර්ථ ධර්මඥානය දෙවෙනි එක හැදියාව මම නිකන් උදාහරණයක් කියනවා මේක අදට ගලපලා බලන්න
මම කියන්නේ සමස්තයක් ලෙස චීන ආක්‍රමණය කරා වෙද ටිබෙට් රට ටිබෙට් රට ආක්‍රමණය කරා අවුරුදු ගානකට කලින් ඒ වෙලාවෙදි රටක් ආක්‍රමණය කරා මහා ජනස් පිරිසක් ඉන්දියාවට ගලාගෙන ආවා පලා ආවා දලේලා තුමා ඇතුළත්ව ඒ වෙලාවෙදි ඒ කාලේ හිටපු සමහර මාධ්‍යවේදීන් මේක රෙකෝඩ් කරා රෙකෝඩ් කරනකොට දැන් එන පිරිසෙන් සමහරව අහනවා කොහොමද තත්ත්වය වහම අහනකොට ටිබෙට් ජාතික භික්ෂුන් වහන්සේලා පිරිසක් ඒ වෙලාවෙදි මයික් එකට කතා කරනවා ඇත්ත කතාව මේකේ කතා කරනකොට දැන් චීනය අර ආක්‍රමණය කරන රටවල් රාජ්‍යයක් නැතිලා ගෙවල් දොරවල් නැති වෙලා ඒ ස්වාමීන් වහන්සේලා වචනය චීනයට විසුද්ධෝ කියන්නේ උන්වහන්සේලා යම් සැනසෙල්ලක මේ සාමාන්‍ය ආරණ්‍යක ඉන්නවා වගේම හොඳට සතුටින් කතා කර පිටත් වෙනවා ඉන්දියාවට මේක බලන් ඉන්නවා ප්‍රංශයේ හිටපු විද්‍යාඥයෙක්ගේ පුතෙක් මේ මිනිස්සයා කල්පනා කරනවා මෙච්චර ප්‍රශ්නයක් වෙලත් මේ හාමුදුරුවෝ තරහෙන් වචනයක් කතා කරේ නැහැ මට මේ වගේ වෙන්න ඕනේ. ටිබෙට් රටේ ඇවිල්ලා මහාන වෙනවා. එදා බුද්ධ කාලේ දුනේ රජ සම්පත් තියෙන රජුරවන්ට හිතුනේ මම කොහොමද මේ වගේ වෙන්නේ? සිටු සම්පත් තියෙන සිටුවරයාට හිතුනේ මම කොහොමද මේ වගේ මොයා මට වඩා සතුටින් ඉන්නවනේ? මහ මට වඩා සැපින් ඉන්නවනේ ඒක නේද මේ මේක අතහරින්න හේතුව හොඳට කර්මෙන් කපලා කරන්න බැරි වෙලා හරි යාට හිතනවා මම නම් ආමුදුරන්ට වඩා සතුටින් ඉන්නවා එයිද මහන වෙන්නේ නෑනේ මම නම් මෙහෙනින් වහන්සේලා සතුටින් ඉන්නවා කියලා හිතනොත් එයිද මහන වෙන්නේ නෑ එතකොට ආකර්ෂණීය anu අපි ශ්‍රමණය භික්ෂුව භික්ෂුණිය මෙහෙණිය සැබවින්ම ගිහියට වඩා සතුටින් සිටිය යුතුයි සැබවින්ම මම කියන සමස්තයක් ලෙස අනිවාර්යෙන් මෙතනින් ආයි බොහොම සතුටින් ඉන්නේ මම දන්නවා ඒක සමස්ත සමාජයක් ලෙස ඒක පේන්නට ඕනේ එතකොට අදහස් වෙන්නේ මොකද්ද දකින්නට ආ භික්ෂුන් වහන්සේලා නම් සරි දැන් මහාචාර්යතුමා කිව්වා නේද කතාවෙදී රත්තරන් එහෙම නැහැනේ පන්සල් වල කියලා प्रश्न अड़े प्रश्न सब्रह्मचारी महान से तीर्थक आराम इनकोट अन्य तीर्थक निशब्द लाभ ඔවුන් කැමති නිහඬ බවට ඔවුන් හරි සමගී ඔවුන් හරි සතුටින් ජීවත් වෙන්නේ මේ තමයි ආකර්ෂණීය ලක්ෂණ මෙහෙම ආකර්ෂණීය ලක්ෂණ තියනකොට මතක තියාගන්න මහා සම්පත් අතහැරලා මිනිස්සු එන්නේ යනවා මොකද ඕනම මිනිස්සෙක් අපි මහාන උනේ අපි මහාන උනේ අපිට තේරුණා ගිහි ජීවිතේට වඩා පැවිද්ද සැපවත් කියලා නේද සමහරු කැමැත්තෙන් මහාන වෙච්ච පොඩි කාලයක් ඇති. නමුත් අපි තරුණ කාලේ මහාන නැති දැනගන්නවා මට හොඳයි මේක වෙනම එක සපුවා. අපි නිතරම ආවර්තනය කරන්න ඕන මම සැබවින්ම සතුටින් ඉන්න කෙනෙක්ද? මම සතුටින් ගත කරන කෙනෙක්ද? මගේ ජීවිතය ගැන උදාහරණයකට බලන්න. හොරෙන් කවුරු හරි කැමරා කරලා බැලුවොත් හොරෙන් කැමරා කරලා බැලුවොත් එයාට හිතෙයිද අනේ මේ මෑණියෝ මේ ස්වාමීන් වහන්සේ පුදුම සතුටින් ඉන්නේ මමත් මෙහෙම කෙනෙක් වෙන්න ඕනේ කියන තත්ත්වේ ජීවිතයක් අපිට තියෙනවා සැබවින්ම එහෙම ජීවිතයක් අපි බොහෝ දෙනාට තියෙනවා නම් මේ සමාජය ඒකාන්තයෙන් ආකර්ෂණීයයි
යාකර්ෂණීය වෙනකොට ස්වභාවයෙන්ම අපේ ඉන්න පිරිස ලුකුවට වර්ධනය වෙනවා. ඒ වර්ධනය වෙනකොට මේ 2000, 3000, 5000, 10000 ප්‍රමාණයට එන්නට ඕනේ. එතකොට තමයි මේ මෑණියන් මාස කිව්වාගේ දැනටමත් ලොකු උසහනයක් කාන්තාව ලබනවා සමස්තයක් ලෙස බොහෝ දෙනාට. මොකද හැම පළාතකම මෙහෙණිය ආරම්භ නැහැ. හැම ගමකම පන්සලක් තිබුණ මෙහෙණිය ආරම්භයක් නැහැ. නේද? හැබැයි තිබිය යුතුයි. ලංකාවේ වැඩිපුර මෙහෙණි කාන්තාවෝ ඒ කාන්තාවන්ට ඒ ගෘහණියන්ට ගැමි කාන්තාවන්ට ඒ සහනය ලැබෙන්න මානසික සැහැල්ලුව ලැබෙන්න හැම ගමකම මේ මෙහෙණින් වහන්සලා ඉන්න ඕනේ. ඒ ඉන්නට නම් මේ මෙහෙණින් වහන්සලා ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ. ඒක වැඩි වෙන්නට නම් අපි මීටත් වඩා ආකර්ෂණීය වෙන්න ඕනේ. මීටත් වඩා ආකර්ෂණීය අපි සැබෙහිම සතුටින් ඉන්න ඕනේ. අපි සැබෙහිම තවත් සම්පූර්ණ පිරිසක් සතුටින් ඉන්නට නම් අපි ධර්මයේ ඉගෙන ගන්නට ඕනේ. විනය පිළිපදින්නට ඕනේ. ඒ තුළ ස්වභාවයෙන්ම මල සුවඳ නම් මල ලස්ස හොඳ නම් සුවඳ ගහන එක වළක්වන්න බෑ. එහෙමනම් ඒ කාන්තෙන් මේ පිරිස වැඩි වෙනවා. පිරිස වැඩි වෙනකොට සමාජයට මෙන්න තිය බුදුරජාණන් වහන්සේගේ මෙන්න දින සේවයේ ඒ කාන්තෙන් ඉෂ්ට සිද්ධ වෙනවා.